පසුගිය කාලෙම ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු අංශයෙන් බාරුණී දුෂ්මන්ත චමීර යටතට චමීරගේ අතේ තමයි වැඩේ තිබුණේ. මේ නිසා චමීරට අමතර බරක් පැටුණාද කියලාත් හිතෙන තරම් චමීරගෙන් වැඩ ගත්තා. එංගලන්තයේදී වගේම ඉන්දියාවේක එක් දින තරගාවලියේ ශ්‍රී ලංකාවේ සාර්ථකම වේගපන්දු යවන්න තමයි චමීර. කොහොම වුණත් පසුගිය කාලේ ආබාධයක කණ්ඩායමෙන් එළිය හිටපු ක්‍රීඩකෙක් විදිහට චමීර දිගින් දිගටම තරඟවලට යොදා ගැනීම හොඳද කියන ප්‍රශ්නය විචාරකයන් මතු කළ ප්‍රශ්නයක්. කොහොම වුණත් මේ ගැන ශ්‍රී ලංකා පුහුණුකරු මිකි ආතර්ගෙන උත් මාධ්‍යවේදීන් T20 තරගාවලියට කලින් ප්‍රශ්න ඇහුවා. මෙතෙන්දී ආතර් කිව්වේ චමීර මේ කාලේ හොඳම රිද්මේ ඉන්නවා කියලා. ඒ වගේම ආතර් හිනා වෙලා කිව්වේ චමීරට පන්දු ආර 12ක් යවන එක ලොකු මහන්සියක් නැහැ කියලා. ඇත්තටම චමීර හොඳම රිද්මේ ඉන්නවා. එයාගේ හැමදේම එයා ගොඩක් මහන්සි වෙලා වර්ධනය කරගෙන තියෙනවා. ඉලක්කය වේගයේ දෝලණය පන්දුවේ පාලනය හැමදේම හොඳම තැනකට ගේන්නත් ඉන්දියා පුහුණුකරු ද්‍රාවිඩ් පවා මාත් එක්ක චමීර ගැන ගොඩක් ඉහලින් කතා කළා. එයා ලෝක මට්ටමට ළඟාවමින් ඉන්නවා කියලා තමයි ද්‍රාවිඩ් මාත් එක්ක කිව්වේ. T20 තරගයක් කියන්නේ පන්දු යවන්නේ පන්දු ආර 4ක් නේ යවන්න ඕන. ඉතින් ඒ විදිහට සතියක් ඇතුලේ පන්දු ආර 12ක් දාන්නනේ තියෙන්නේ. මම හිතන්නේ ඒක ලොකු වෙහෙසක් නෙමෙයි චමීරට. මේ පන්දු ආර 12 දාලා දුන්නට පස්සේ එයාට අපි සති ගානක විවේකයක් දෙනවා. මොකද අපිට මේ තරගාවලියෙන් පස්සේ විවේකයක් ලැබෙනවනේ. ඔහොම තමයි ආතර් කිව්වේ. ආතර් කියපු මේ කතාවට සමාන කතාවක් තමයි චමීරත් විවේකයේ ගැන කියලා තිබුණේ. මම හිතන්නේ මේක මගේ ක්‍රිකට් ජීවිතයේ හොඳම කාලේ. ඉතින් මම කැමතියි මගේ උපරිමේ කණ්ඩායමට දෙන්න. එක දිගට සෙල්ලම් කරද්දී මහන්සිය තමයි. හැබැයි ඉන්දියා කණ්ඩායම එක්ක සෙල්ලම් කළාට පස්සේ අපිට විවේකයක් ලැබෙන නිසා ඉතුරු තරගත් සෙල්ලම් කරන්න පුළුවන් මට. එංගලන්තයේ සෙල්ලම් කරලා මට ගොඩක් අත්දැකීම් තිබුණේ නැහැ. වාස් තමයි එංගලන්තයේ සෙල්ලම් කරද්දී කරන්න ඕන වෙනස්කම් කිව්වේ. ඔහු ඉන්නේක ලොකු හයියක්. අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් පුහුණුකරුවෙක්. ওই විදිහට තමයි ආතරුත් චමීරත් විවේකයේ ගැන කියලා තිබුණේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙන් ඔබට සුබ දවසක්.